Hot Kitchen YouTube channel එකට ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. අද ඔන්න මම අරගෙන ආවේ chicken curry-යක් වගේ ගොඩක් රසට හදාගන්න කෙසෙල් මව කරියක්. ඉතින් මේක ගොඩක් රසයි. ඉතින් එහෙනම් අපි මේ ලේසියෙන් හදාගන්න රසම රස curry එක හදන්නේ කොහොමද කියලා බලමු. මම මේ වගේ සාමාන්‍ය ප්‍රමාණයේ කෙසෙල් මවක් අරගෙන තියෙනවා. ඊට පස්සේ කෙසෙල් මව මේ වගේ දෙකට මැදින් කපා ගන්න. ඊළඟට මේ වීඩියෝ එකේ විදියට මේ නාරටියෙන් කපලා මේ කෑලි වෙන් වෙන්නේ නැති වෙන කපා ගන්න. ඔයාලා මේ කෙසෙල් මව කපලා ඉවර වෙලා අනිවාර්යයෙන්ම වතුර එකකට දාන්න ඕන. ඒ දාන වතුර එකට දෙහි පළුවක් මිරික ගන්න. එතකොට ඔයාලා පැයක් දෙකක් මේක තියෙන්න ඇරියත් කහට පිපෙන්නේ නැහැ. කෙසෙල් මවේ මේ උඩ කොටස තියෙන ගැලවෙන මල් ටික අයින් කරලා දාන්න. ඒ මල් ගොඩක් ගත්තොත් රස නැති වෙනවා. ඒ නිසා අවසාන හරිය තියෙන මල් ටික අයින් කරගන්න. ඊළඟට දෙහි එකක් දාපු වතුරකට මේ ටික දාලා හොඳින් සෝදගන්න. දැන් අපි භාජනයක් ලිපේ තියලා ඒකට පොල් තෙල් වලින් මේසැහිඳි තුනක් දාගනිමු. තෙල් ටික රත් වෙගෙන එද්දී ඒකට තලාගනිපු ඉඟුරු සුදු ලුණු ටිකක් එකතු කරා. සුදු ලුණු නම් බික් 4ක් විතර පොත්තත් එක්කමයි මම එකතු කරගත්තේ. ඊළඟට මේකට මන් ටිකක් වැඩිපුර උඹලකඩ කෑලි ටිකක් දැම්මා. එතකොට ගොඩක්ම රසයි මේක. ඉතින් ඔයාට තියෙනවා නම් සේර කොලයකුත් මේ වෙලාවේදී කපලා දාගන්න. ඊළඟට රම්බ කරපිංචාක් කුරුඳුපතු කෑලි දෙකක් ඒ වගේම හීනියට ලියාගන්නපු රට ලුණු ගෙඩියකුත් එකතු කරා. දැන් මම මේකට එඬේර මිරිස් කරල් තුනකුත් එකතු කරා. එතකොට මේ කරි එක ගොඩක් සැරයි. ඉතින් ඔයාට එඬේර මිරිස් නැත්නම් අව මිරිස් කරල් 3-4ක් පළල එකතු කරගන්න. දැන් මේ ටික විනාඩියක් දෙකක් වගේ හොඳට තෙම්පරාදු කරගන්න. කෙසෙල් මව හදාගන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. මම මේ විදියට එක එක ක්‍රමයට හදාගන්න කෙසෙල් මව මීට කලිනුත් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඔයාට වීඩියෝ එක අවසානට දාලා තියන්නම් කැමති කෙනෙක් බලලා හදන්න. ඊට පස්සේ මේ ටික තෙම්පරාදු වුණාම මම මේකට මිරිස් කුඩු තේ හැඳි එකයි මස් කරි කුඩු තේ හැඳි තුනක් වගේ එකතු කරගත්තා. ඊළඟට මේකට කහ කුඩු තේ හැඳි කාලකුත් එකතු කරා. දැන් ඔයාගේ රසානුව ලුණු ටිකකුත් එකතු කරගන්න. ඊළඟට ගොරක ක්‍රීම් පේස්ට් එකෙන් තේ හැඳි භාගයක් වගේ එකතු කරා. මම මේකට ගොරක එකතු කරන නිසා තක්කාලි එකතු කරන්නේ නැහැ. ඉතින් මේ ගොරක ක්‍රීම් පේස්ට් එක එකතු කරාම හරිම රසයි. ඉතින් ඊළඟට විනාඩියක් වගේ මෙන්න මේ වගේ හොඳට කලවම් කරමින් මේ ටික තෙම්පරාදු කරගන්න ඕන. විනාඩියකට විතර පස්සේ ඊළඟට අපි වතුර බේරගනිපු කෙසෙල් මව කෑලි ටික එකතු කරගනිමු. දැන් මේ ටිකත් එකතු කරලා ඊට පස්සේ උකු පොල් කිරි වලින් කෝප්ප එකහමාරක් වගේ එකතු කරගන්න. ඉතින් ඔයා හොදි ගතිය වැඩි අවශ්‍ය නැත්නම් කෝප්ප එකක් වගේ එකතු කරගත්තම ඇති. මේ විනාඩි 10කට විතර පස්සේ දැන් නම් කෙසෙල් මව ටික හොඳටම තැඹිලා තියෙන්නේ. ඉතින් ඔයාට මේ වෙලාවේදී ලුණු එහෙම බලලා මදි පාඩුවක් තියෙනවා එකතු කරගන්න පුළුවන්. ඒ වගේම මේකේ හොදි ගතිය වැඩි නම් ඔයාට මේක හින්ද ගන්නත් පුළුවන්. ඉතින් මේ කරි එක හරිම රසයි. මේකයි බතු වුණක් කන්න පුළුවන්. ඒ තරමට මේක රසයි. ඉතින් දවසක අනිවාර්යෙන් ඔයත් මේ රසම රස කෙසෙල් මව කරි එක හදලා බලන්නක කොච්චර රසද කියලා. ගෙදර මස් මාළු ගෙනාවේ නැති දවසට මේ විදිහට කෙසෙල් මව හදලා බලන්නකෝ. ගෙදර හැමෝම කියාවේ මස් කරියක් හදුවා වගේ රසයි කියලා. එහෙනම් ඔයාලත් අනිවාර්යයෙන්ම මේක හදලා බලන්න. මගේ වීඩියෝ එක බලුවට ගොඩක් ස්තුතියි.